Welcome to Lakshan.com YouTube channel. Lakshan.com YouTube නාලිකාවට සාදරයෙන් පිළිගනිමු. Lakshan.com YouTube channel එකට අදත් ඔබ වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ලෝකේ භාවිත වන භාෂා 100කට අධික සංඛ්‍යාවක් සිංහල භාෂාවට පරිවර්තනය කර හැකි ඇප් එකක් පිළිබඳව. මෙම ඇප් එක ලෝක ජනගහණයෙන් බිලියනකට අධික පිරිසක් භාවිත කරනවා. මෙම ඇප් එක තුල ඇති විශේෂාංග කිහිපයක් ලෙස ටයිප් කිරීම මගින් භාෂා 108ක්, කැමරාව මගින් භාෂා 94ක්, ඡායාරූප මගින් භාෂා 90ක්, අකුරු හැඳින්වීම් භාෂා 96ක් හා කථන පරිවර්තන ඇතුළුව තවත් විශේෂාංග කිහිපයක් මගින් මෙම ට්‍රාන්ස්ලේට් ඇප් එකෙන් ඔබට විවිධ භාෂා පරිවර්තනය කරන්න පුළුවන්. අද මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වටිනා ඇප් පිළිබඳ වීඩියෝ දිගටම බලන්න කැමති නම් පහල තියෙන රතු පාට subscribe button එක බලන් මගේ channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ඉන්ද්‍රක බලලාමු වීඩියෝ එකට. ඔයාට දැන් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ට්‍රාන්ස්ලේට් ඇප් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මේ ඇප් එකේ ලෝගෝ එක දැන් තිරයේ දිස්සනවා බලා ගන්න පුළුවන්. මම මේ ඇප් එකේ link එක පල්ලා description එකේ දාලා තියන්නම්. ඔයා එකෙන් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මම දැන් ඇප් එක ඕපන් කරගන්නවා. ඔයාට දැන් ඇප් එක ඕපන් කරගත්තම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මෙතන යටම ඉංග්‍රීසි භාෂාව සහ ස්පැනිෂ් භාෂාව බලා ගන්න පුළුවන්. මම මෙතන ස්පැනිෂ් භාෂාව දැන් මේ විදිහට ටච් කරලා මෙතනට සිංහල භාෂාව ඇඩ් කරනවා. දැන් ඔයාට භාෂා රාශියක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරලත් භාෂා සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් සිංහල භාෂාව සිලෙක්ට් කරනවා. දැන් ඔයාට මෙතන මුලින්ම ඉංග්‍රීසි භාෂාව සහ දෙවෙනියට සිංහල භාෂාව බලා ගන්න පුළුවන්. ඔයා මෙතන මුලින්ම තියෙන භාෂාවට අයත් වචනය තමයි මෙතන ටයිප් කරන්න ඕනි. දැන් මම මෙතන ඉංග්‍රීසි වචනයක් මේ විදිහට ටයිප් කරනවා. දැන් ඔයාට මේක ටයිප් කරන අතරතුරදීම සිංහල භාෂාවට මේ විදිහට ට්‍රාන්ස්ලේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාට මේ වචන ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ මෙතන දකුණු පැත්තේ ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට ටච් කරනවා. දැන් ඔයා ට්‍රාන්ස්ලේට් කරපු භාෂාව උච්චාරණය කරන විදිහ මේ විදිහට අහන්න පුළුවන්. How are you? ඔබට කෙසේද? ඒ වගේම ඔයාට මෙතන වචනය කොපි කරගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය වචන ට්‍රාන්ස්ලේට් කරලා අවසන් වූ පසු ඔයා මෙතන යට තියෙන නිල් පාට new translation කියන එක ටච් කරන්න. එතකොට ඔයාට අලුත් ටැබ් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට දැන් මෙතන ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂා දෙක අතරමැද ඊතලයක් බලා ගන්න පුළුවන්. මම දැන් මේ ඊතලය ටච් කරනවා. දැන් ඔයාට භාෂා දෙක දෙපැත්තට මේ විදිහට මාරු වුණා බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන සිංහල වචනයක් ටයිප් කරන්න. එතකොට ඔයාට මේක ඉංග්‍රීසි තේරුම යට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මෙම වචනත් උච්චාරණය කරන ආකාරය මේ විදිහට අහන්න පුළුවන්. ඔබට කෙසේද? How are you? ඒ වගේම ඔයාට මෙතන තිරයේ ඉහළ රවුමට ඊතලයක් බලා ගන්න පුළුවන්. දැන් මම මේ ඊතලය ටච් කරනවා. දැන් ඔයා මේ වෙනකන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන වචන සියල්ලම මෙතන බලා ගන්න පුළුවන්. ඔයා ට්‍රාන්ස්ලේට් කරපු වචන අතර ඔයාට වැදගත් වචනයක් තියෙන නම් මෙතන තරු දාලා වෙනම සේව් කර ගන්න පුළුවන්. දැන් මම මෙතන වචන කිහිපයකට මේ විදිහට තරු දානවා. මම දැන් මේ තරු දාලා සේව් වුණ වචන ඔයාලට පෙන්වන්නම්. මම දැන් මෙතනින් බැක් වෙනවා. දැන් ඔයාට මෙතන තිරේ වම් පැත්තේ ලින්ම තරුවක් බලා ගන්න පුළුවන්. දැන් මම මේක ටච් කරනවා. දැන් ඔයාට මම තරු දාපු වචන සියල්ල මෙතන සේව් වෙලා තියෙනවා වෙනම බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනමුත් මේ විදිහට බැක් වෙනවා. ඒ වගේම ඔයාට මෙතන පහළ නිල් පාට මයික් එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ කටහඬ භාවිත කරලා මේ වචන උච්චාරණය කිරීම මගින් ඔයාට වචන ට්‍රාන්ස්ලේට් කර ගන්න පුළුවන්. ඔයාට මෙම මයික් එකට ඉහළින් තියෙන භාෂා දෙකට අතරමැද ඊතලයක් බලා ගන්න පුළුවන්. මෙමෙ ඊතලයේ ටච් කරලා ඔයාට අවශ්‍ය භාෂාව මේ විදිහට මාරු කර ගන්න පුළුවන්. මම මුලින්ම සිංහල භාෂාව තියෙන නිසා සිංහල භාෂාවට අයත් වචනයක් උච්චාරණය කරන්නම්. ඔබ කවුද? දැන් මම සිංහල භාෂාවෙන් උච්චාරණය කරන අද වචන වාට ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන මැද තියෙන ඊතලයේ ටච් කරනවා. දැන් වාට මුලින්ම ඉංග්‍රීසි භාෂාව සහ දෙවෙනිට සිංහල භාෂාව බලා ගන්න පුළුවන්. දැන් මම ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් උච්චාරණය කරනවා. Who are you? ඔයාට දැන් මම ඉංග්‍රීසියෙන් උච්චාරණය කරපු වචනේ මේ විදිහට සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙම මයික් එකට වම් පැත්තෙන් කන්වර්සේෂන් කියලා බලා ගන්න පුළුවන්. මම දැන් මේක ටච් කරනවා. ඔයාට මෙතන ඉංග්‍රීසි සහ සිංහල කියලා මයික් දෙකක් බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන ඉංග්‍රීසි භාෂාවට අදාළ මයික් එක ටච් කරලා වචනයක් උච්චාරණය කරනවා. What's your name? මම දැන් ඉංග්‍රීසි භාෂාවෙන් උච්චාරණය කරන ලද වචන ඔයාට සිංහල භාෂාවෙන් උච්චාරණය කරන විදිහ ඔටෝම අහන්න පුළුවන්. දැන් මම මෙතන සිංහල භාෂාවට අදාළ මයික් එක ටච් කරලා සිංහල වචනයක් උච්චාරණය කරනවා. ඔයාගේ නම කුමක්ද? What is your name? දැන් මම නැවතත් enter text කියන එක ටච් කරනවා.
දැන් ඔයාලට තිරයේ දකුණු පැත්තේ පෙන්සල් එකක් බලා ගන්න පුළුවන්. මම දැන් ඒක ටච් කරනවා. දැන් ඔයාලට පහළ right here කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය වචනේ ලියලා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. මෙතන මුලින්ම ඉංග්‍රීසි තියෙන නිසා මම මෙතන ඉංග්‍රීසි වචනයක් මේ විදිහට ලියනවා. දැන් ඔයාලට ඒක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා පල්ලෙය බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව අතරමැද ඊතල දෙකක් බලා ගන්න පුළුවන්. මම මේ ඊතලේ ටච් කරනවා. දැන් ඔයාලට සිංහල භාෂාව මුලින් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන සිංහල භාෂාවට අයත් වචන ලියනවා. දැන් ඔයාලට මම ලියන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයා මේ විදිහට ලියනකොට ඔයාට කොතන හරි වැරදුනොත් එහෙම පහළ තියෙන කතරේ ටච් කරලා ඔයාට එම වැරද්ද නිවැරදි කර ගන්න පුළුවන්. දැන් ඔයාට පහළ තියෙන මයික් එකට දකුණු පැත්තෙන් කැමරා කියලා බලා ගන්න පුළුවන්. මම දැන් ඒක ටච් කරනවා. දැන් මම මෙතන කන්ටිනියු කියන එක ටච් කරනවා. දැන් මම මෙතන මේ විදිහට ඇලව් දෙනවා. දැන් ඔයාට මෙතන ඉන්ස්ටන්ට් කියලා බලා ගන්න පුළුවන්. මම දැන් මගේ දුරකථනයේ තියෙන කැමරාව මේ විදිහට ඉංග්‍රීසි වචන කිහිපයකට යොමු කරනවා. දැන් ඔයාට ඒක සිංහල තේරුම එම අවස්ථාවේදීම මේ විදිහට දැක් ගන්න පුළුවන්. ඔබට සිංහල වචනයක් වුණත් මේ විදිහට කැමරාව යොමු කරලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගන්න පුළුවන්. දැන් මම මෙතන දෙවෙනියට තියෙන ස්කෑන් කියන එක ටච් කරනවා. දැන් මම ස්කෑන් එකට ඉහළින් තියෙන සුදු පාට රවුම ටච් කරනවා. දැන් ඔයාට මේකේ පින්තූරයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාට මේක ස්කෑන් වෙනවා බලා ගන්න පුළුවන්. මෙම වචන ස්කෑන් වීමෙන් පසු ඔබට මේ විදිහට වචන වෙන වෙනම සිලෙක්ට් වෙලා බලා ගන්න පුළුවන්. දැන් මම ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය වචන උඩ මේ විදිහට හයිලයිට් කරනවා. දැන් ඔයාට මේ වචන හයිලයිට් කරාට පස්සේ ට්‍රාන්ස්ලේට් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙම පහළ තියෙන සිලෙක්ට් ඕල් කියන එක ටච් කරලා ඔයාට මෙම වචන ඔක්කොම එකවර ට්‍රාන්ස්ලේට් වෙන්න දෙන්නත් පුළුවන්. මම දැන් ඒක ටච් කරනවා. දැන් ඔයාට මේ වචන ඔක්කොගෙම තේරුම මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන පහළ තියෙන නිව් ට්‍රාන්ස්ලේට් කියන එක ටච් කරනවා. දැන් මම නැවතත් කැමරාව ටච් කරනවා. දැන් ඔයාට මෙතන ඉම්පෝට් කියලා බලා ගන්න පුළුවන්. දැන් මම මේක ටච් කරනවා. දැන් මම මෙතන ඇලෝ දෙනවා. දැන් මම මට ට්‍රාන්ස්ලේට් කිරීමට වචන අයත් පින්තූරයක් මේ විදිහට ටච් කරනවා. දැන් ඔයාට එම පින්තූර ස්කෑන් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාට එම පින්තූර ස්කෑන් වුණාට පස්සේ සියලුම වචන මේ විදිහට සිලෙක්ට් වෙලා බලා ගන්න පුළුවන්. දැන් මම ට්‍රාන්ස්ලේට් කිරීමට අවශ්‍ය වචන මේ විදිහට හයිලයිට් කරනවා. දැන් ඔයාට ඒක තේරුම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට මෙම කැමරාව ටච් කරලා ට්‍රාන්ස්ලේට් කරන්න තියෙන ක්‍රම තුනෙන් කැමති ක්‍රමයක් යොදාගෙන ඔයාට අවශ්‍ය ලිපියක් වගේ දෙයක් තියෙනවා නම් ඔයාට අවශ්‍ය භාෂාවට මේ විදිහට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් මෙම ස්පීකර් එක ටච් කරලා එම වචන උච්චාරණය කරන විදිහ අහන්නත් පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාට මෙම වීඩියෝ එකේ කොතන හරි තැනක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට ඒකට අනිවාර්යෙන්ම රිප්ලයි එවනවා. ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට subscribe button එක බලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක touch කරලා all දුන්නොත් එහෙම මම දාන අලුත්ම වීඩියෝ වල notification එක ඔයාගේ දුරකථනයටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන යන්න. වීඩියෝ එක ගැන තියෙන අදහස් comment කරගෙන යන්න. ඔයාගේ යාළුවන්ටත් මෙම app එක ගැන දැනගන්න මෙම වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.